එංගලන්ත කණ්ඩායම ඉන්දියාව එක්ක තිබුණු ටෙස්ට් තරඟ දෙකම ජයගත්තේ ඉන්දියා කණ්ඩායම. මේ තරඟ දෙකෙන් පළවෙනි තරඟේ ජය ගන්න ගොඩක් දායකත්වයක් දුන්නේ සම් කරන් කියන තුන්ිරියව ක්‍රීඩකයා. කරන් තමයි මේ තරඟේ වීරයා වුණේ. ඒ තරඟේ වෙනස් කරපු සාධක විදියට ගොඩක් අය කියන්නේ සම් කරන් දෙවෙනි ඉනිමේ ලබාගත් ලකුණු 63 ගොඩක් වැදගත් වුණා කියලා. මේ තරඟේ ජයග්‍රහණය ලබාගත්තට පස්සේ තරඟේ වීරයා සම්මානය ලබා ගන්න වෙලාවේ සම් කරන් අපූරු කතාවක් කිව්වා. ඒ තමන්ගේ ප්‍රතිහරඹේ දිනු කරගන්න සංඝ කළ උදව් ගැන. තරඟේ අවසන් දිනේට ඉස්සෙල්ලා මට නිින්ද ගියෙත් නැහැ. මට ගොඩක් සතුටුයි මගේ දෙවෙනි තරඟේදී තරඟේ වීරයා වෙන්න ලැබුණේ ගැන. ඇත්තටම මට ප්‍රතිකරණේ දිනු කරගන්න කුමාර් සංඝකාර ගොඩක් උදව් කළා. මේ තරඟේ කරන්න ඕන දේ ගැන මම එයා හම්බ වෙලා උපදෙස් ඇත්තටම මම ඒ උදව්ව මේ වෙලාවේ මතක් කරන්න ඕන. සංගයක එකට සාරේ ප්‍රාන්තයට ක්‍රීඩා කරලා ඇති කරගත්ත සම්ප්‍රබව බව නිසා තමයි කරන්ට් මේ අවස්ථාව ලැබෙන්නේ. කරන්ට් මේකල උදව්ව ගැන එංගලන්තයේ සහාය පුහුණුකරු ෆෝල් ෆාබේසුත් සංගට ස්තුති කරලා තිබුණා. ඇත්තටම කරන්ට් සංග ගොඩක් උදව් කරලා තිනවා. ලෝක මට්ටමේ පන්දු යවන්නට මුහුණ දෙන්න ඒ උපදෙස් ගොඩක් උදව් වෙලා කියලා අපට පෙවුණා. ඉන්දියාව පරාජය කරන්න ඒක ලොකු උදව්වක් වුණා. සංගකාරට අපි ඒ කළ දෙයට ස්තුතිවන්ත වෙන්න ඕන. කරන් මේ විදිහට පළවෙනි තරගයේ වීරයා වෙද්දී සාරේ ප්‍රාන්තයේ නියෝජනය කළ තවත් අවුරුදු 20ක තරුණයෙක්ට දෙවෙනි තරගයේ ටෙස්ට් වරම් හිමි වුණා. ඒ තමයි ඔලි පොප්. පොප් කියන්නේ සංගයක ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණු ක්‍රීඩකයෙක්. පොප් තමගේ ටෙස්ට් වරම් ලැබීමෙන් පස්සේ මාධ්‍යයක තිබුණු පළවෙනි සාකච්ඡාවේදී සංග ගැන කියලා තිබුණා. මගේ ක්‍රිකට් ජීවිතයේ මේ වෙනකන් අමතක නොවන අත්දැකීම තමයි සුපිරි ප්‍රතිකරු සංගකාරයෙක් ලකුණු 100ක සබත්තාවයක් තියපු එක. මේ තරගයේ මම ලකුණු 50ක් ගහද්දී සංගකාර ලකුණු 150ක් ගත්තා. ඇත්තට මේ අත්දැකීම මට අමතක වෙන්නේ නැහැ. මම එක වෙලාවක පන්දුවන්නෙක්ට අසීරු වෙනවා වගේ දැනලා සංග මගේ ළඟට ඇවිල්ලා කිව්වා ලොකු දෙයක් කරන්න එපා සාමාන්‍ය විදිහට මුහුණ දෙන්න කියලා. මම ඊට පස්සේ පන්දුවන්නට හතරේ පහරක් එල්ල කරාම සංග මගේ ළඟට ඇවිල්ලා ඒක ගොඩක් ලස්සන පහරක් කියලා අගය කළා. ඇත්තටම සංගකාර කියන්නේ හැම වෙලාවෙම තව ක්‍රීඩකයෙක්ට උදව් කරන්න කැමති කෙනෙක්. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් වාට සුබ දවසක්.